පසුගිය වසරේ අවසාන මාස දෙකට පෙර ඔබ ශ්‍රවණය කළ පන්සිල් මළුවේදී ස්වාමින් වහන්සේ සමඟ අප සාකච්ඡා කළේ රතවිනීත සූත්‍රය. එම සූත්‍රයට අනුව පුද්ගලෙක් දිට්ඨි විසුද්ධිය තුළ ශක්තිමත් වීම දක්වා අපි සාකච්ඡා කළා. ඒ කියන්නේ මම මගේ කියන දැඩි භාවයෙන් සක්කාය දිට්ඨියෙන් මිදිලා පුද්ගලෙක් නිවැරදි මගට ඇවිත්. ඒ කියන්නේ සතර අපායට නැවතත් වැටෙන්නේ නැහැ. එතෙන් සිට එම රතවිනීත සූත්‍රයට අනුව පුද්ගලයෙකු යා යුතු මාර්ගය දැන් අපි අපේ ස්වාමින් වහන්සේකින් පැහැදිලි කර ගනිමු. වර්තමාන සමාජයේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන මේ ජීවිතයේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් සාක්ෂාත් කරගන්න උත්සාහ කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඒ වගේම පැවිදි පින්වතුන්ලාටත් මේ කාරණය ගොඩක් වටිනවා. ඒ කියන්නේ වැරදි මාර්ගවලින් තොරව නිවැරදි මාර්ගයට එන්න. ඒක දැන් නිවැරදි මාර්ගයේ මුල අපි කොතනින්ද පටන් ගත්තේ? කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, නුවණින් මෙනෙහි කිරීම සහ ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගයට බැසගත්තායි කියන කාරණය. ඒක දැන් මෙතන තමයි අංක 1 ඈ. මේ අංක 1 න් තොරව ධර්ම මාර්ගයේ වැඩිමමක් සිද්ධ වෙන්නේ නැහැ. එතනින් ගිහිල්ලා අපි නගින පළවෙනි වාහනය තමයි සීල විසුද්ධිය කියන්නේ. එතකොට සීල විසුද්ධියෙන් තොරව නොනා කවදාක්වත් අපිට ඉන් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. තේරෙනවද? ඉන් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. එතකොට සීල විසුද්ධිය පරිපූර්ණ වෙච්ච තැනදී එයා නගින ගොඩ වෙන දෙවෙනි වාහනය තමයි චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය කියන්නේ මොකද්ද? සිතේ ඇතිවෙනා වූ සංවර ස්වභාවය. ඉන්ද්‍රිය සංවරය. කියන්නේ පංච නීවරණ යටපත් කරලා සප්තබොජ්ජංගයන් මතු කරගන්න. එතකොට චිත්ත විසුද්ධිය කියන වාහනයෙන් බැස්සට පස්සේ එයා ඊළඟට නගින වාහනේ තමයි දිට්ඨි විසුද්ධිය. දිට්ඨි විසුද්ධිය කියන්නේ යා දැක්මෙන් පිරිසිදු භාවයට පත් වෙනවා. සක්කාය දිට්ඨියට අදාළව මමත්වයේ දැඩි භාවයට අදාළව මමය කියලා ගන්නා වූ දැඩි දෘෂ්ටිය සියුම් කර ගැනීම උදෙසා යා සම්මා දිට්ඨිය අර්ථයන් නිරේතුරුවම නැවත නැවත නුවණින් දකිනවා. ඒ වගේම යා පටිච්ච සමුප්පාදය තුළ ජීවිතය දකින්න උත්සාහ ගන්නවා. එහෙනම් දැන් නිරේතුරුව අපි දකින්න ඕනේ කෙනෙක් දිට්ඨි විසුද්ධියට එන්න නම් අනෝනා අනිවාර්යෙන් මෙයා චිත්ත විසුද්ධියෙන් සහ සීල විසුද්ධියෙන් ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් සීල විසුද්ධියෙන් තොරව චිත්ත විසුද්ධියෙන් තොරව දිට්ඨි විසුද්ධියක් ඇති කරගන්නවායි කියන කාරණේ ධර්මානුකූලව වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ. ඒතකොට දැන් අපි වාහන තුනකින් ආවා. තුන්වෙනි වාහනෙනුත් බහිනවා කොසල් රජතුමා. බැස්සට පස්සේ යා හතරවෙනි වාහනයට ගොඩ වෙනවා. කියන්නේ එයා දිට්ටි විසිද්ධුව තුළ දැක්ම පිරිසිදු භාවයට පත් කරගෙන. දැන් එයා සීලෙන් ශක්තිමත්, එයා තුළ ඉන්ද්‍රිය සංවරය හොඳින් තියෙනවා. ඊළඟට එයා දැක්මෙන් දැන් මමය මගේ කියන දැක්ම සියුම් කර ගනිමින් එයා නිරේතුරුවම පටිච්ච සමුප්පන්නෝ ජීවිතේ දකිනවා. දැකලා යා හතරවෙනි වාහනයට දැන් තමයි යා ගොඩ වෙන්න යන්නේ. මොකද හතරවෙනි වාහනය කියන්නේ කංකා විතරණ විසුද්ධි ඥාන දර්ශනය කියන කංකා විතරණ විසුද්ධිය කියන කාරණේ. ඒතර කංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ මොකද්ද? එයා දැන් දැක්මෙන් පිරිසිදු භාවයට පත් වුණා. තේනවා? දැක්මෙන් පිරිසිදු භාවයට පත් වෙනා එයා දැන් පටිච්ච සමුප්පන්නව ජීවිතේ දකිමින් ඉන්න කෙනෙක්. එයා ඒ පටිච්ච සමුප්පන්නව ජීවිතෙන් දකිමින් දැන් එයා කංකා විතරණ විසුද්ධිය කියන වාහනයට ගොඩ නැගුණා. කියන්නේ නෝනා එයා දැන් නිරේතුරුවම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනෙක්. එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දකිනවා. එයා රූපය තුළ මම ඉන්නවායි කියලා, වේදනාව තුළ මම ඉන්නවායි කියලා, සංඥාව තුළ, චේතනාව තුළ, විඥානය තුළ මම ඉන්නවායි කියන කාරණේ දකින්නේ නැහැ. එයා අවබෝධාත්මක තැනට ඇවිල්ලා නැහැ. නමුත් එයා දැන් දන්නවා රූපය කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. වේදනාව කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. සංඥාව, චේතනාව, විඥානය කියන්නේ අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. අපි මේ රැස් කරන්නා වූ සංස්කාරයන් අනිත්‍ය වූ දෙයක් කියලා එයා දකිනවා. නමුත් දැක්කත් නිරේතුරුව මෙයා සමත විදර්ශනා උපක්ලේශයන් තුලයි ජීවත් වෙන්නේ. පටිච්ච සමුප්පාදයට අදාළව ජීවිතය දකිනවා. දැකලා එයා දන්නවා මේ රූපය කියන්නේ හේතුඵල ධර්මයක්. එයා රූපය කියන්නේ හේතුඵල ධර්මයක් කියලා දකිනවා. ඒ වගේම මේ පස්සේ හේතුවෙන් සකස් වෙන වේදනාවත් හේතුවක් නිසා සකස් වෙන ඵලයක් කියලා දකිනවා. එතකොට සංඥාව කියන්නේ වේදනාව විසින් සකස් කර දෙන ඵලයක් කියලා එයා දකිනවා. එතකොට සංස්කාර කියන්නේ සංඥා විසින් සකස් කරලා දෙන ඵලයක් කියලා එයා දකිනවා. විඥානය කියන්නේ සංස්කාරයන් විසින් සකස් කර දෙන ඵලයක් කියලා එයා දකිනවා. නමුත් දැක්කත් නොනා ඒක අවබෝධාත්මක තැනක නැහැ. එයා නිරේතුරුවම සමත විදර්ශනාමය උපක්ලේශයන් තුල බැහැගෙන ජීවත් වෙනවා. එයා අනිත්‍යයි කියලා දැක්කත් එයා නිරේතුරුවම නොනා එක එක ආස්වාදයන් තුළට බැසගෙන ජීවත් වෙනවා. තේනවා? දැන් සමාජයේ ඕනතරම් සම්පිරිස ඉන්නවනේ. අනිත්‍ය වඩනවා.
අනිත්‍ය වැඩුවත් නොනා නිරේතුරුවම උපක්ලේශයන් තුළ බැසගෙන ජීවත් වෙනවා. භාවනාවක් කරන්න ගියොත් එයා ආලෝක සංඥාවන්ට බැඳෙනවා. භාවනාවක් කරන්න ගියොත් එයා අමනුෂ්‍ය රූපයන්ට බැඳෙනවා. භාවනාවක් කරන්න ගියත් එයා දෙවියන්ට බැඳෙනවා. මේ වගේ සමත විදර්ශනාවේදී සකස් වෙන උපක්ලේශයන්ට එයා බැඳිලායි ඉන්නේ. ඒ කියන්නේ විදර්ශනාවක් තාම වැඩෙන්නේ ධර්මානුකූලව විදර්ශනාවක් වැඩෙන්නේ නැහැ. නමුත් එයා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දන්නවා. එයා දන්නවා රූපය අනිත්‍යයි කියලා. දැන් ඕන කෙනෙක්ගෙන් සෝවාන් ඵලයට පත් වෙච්ච නැති කෙනෙක්ගෙන් ඇහුවොත් රූපය නිත්‍යද අනිත්‍යද කියලා එයා මොකද කියන්නේ? අනිත්‍යයි කියලා කියනවා. එතකොට මේ වේදනාව නිත්‍යද කියලා ඇහුවොත් එයා මොකද කියන්නේ? අනිත්‍යයි කිව්වත් නොනා ඒගොල්ලෝ නිරේතුරුවම අර විදර්ශනාමය සමතමය උපක්ලේශයන් තුල තමයි ජීවත් වෙන්නේ. ඒ අනිත්‍ය අවබෝධාත්මකව ජීවිතයට ගන්නෙ නැහැ. ඒ පංච උපාදානස්කන්ධයක් හැටියට ඒ සමත විදර්ශනා උපක්ලේශයන් වැඩෙද්දී ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. ඒ පලිබෝධයන්ට ඇලිලා නිරේතුරුව විදර්ශනාව දුර්වල කරගන්නවා. දැන් මෙතන මේ තාම එයා විදර්ශනා නූණ ඇති කරගත්ත කෙනෙක් නෙමෙයි ඈ. කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන මොහොතේ එයා විදර්ශනා නූණක් ඇති කරගත්ත කෙනෙක් නෙමෙයි තාම. එයා තාමත් මාර්ගය වඩමින් ඉන්නවා. නමුත් උපක්ලේශයන්ට යට වෙලා ඉන්නේ. එතකොට මේ කාංකා විතරණ විසුද්ධිය පරිපූර්ණ කරගත්තට පස්සේ අන්න දැන් මේ කාංකා විතරණ විසුද්ධියට ආවේ මාර්ග කීයක් පහු කළාද? වාහන කීයක් පහු කළාද? තුනක් පහු කළා ආවේ. සීල විසුද්ධිය පහු කළා, චිත්ත විසුද්ධිය පහු කළා, දිට්ඨි විසුද්ධිය පහු කරලා හතරවෙනි වාහනේ තමයි කාංකා විතරණ විසුද්ධියේ. එතනදී ආ අර දිට්ඨි විසුද්ධියේදී පිරිසිදු කරගත්තා වූ දැක්ම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය බවට පත් කළ දකින්න. එයා දන්නවා රූපය අනිත්‍යයි කියලා. එයා දන්නවා වේදනාව හේතුඵල ධර්මයක් වේදනාව අනිත්‍යයි කියලා. එයා දන්නවා සංඥාව හේතුඵල ධර්මයක් සංඥාව අනිත්‍යයි කියලා. එයා දන්නවා සංස්කාර හේතුඵල ධර්මයක් සංස්කාර අනිත්‍යයි කියලා. එයා දන්නවා විඥානයේ හේතුඵල ධර්මයක් විඥානය අනිත්‍යයි කියන කාරණේ දන්නවා. එහෙම දකිමින් හිටියත් නිරේතුරුව යා සමත විදර්ශනාමය උපක්ලේශයන්ට ග්‍රහණයටපත් වෙලා ඒවැයි වහලෙබ්බවටපත් වෙලයි ඉන්නේ. දැන් අපි දකිනවා සමහර අය සීලය තුලත් ශක්තිමත්. ඒ වගේම චිත්ත සමාධියත් එයා තුල තියෙනවා. එයා දිට්ඨියනොත් පිරිසුදු භාවයටපත් වෙනවා. පත් වෙලා යා භාවනා කරනවා. භාවනා කරන්න ගියාට පස්සේ නොයේක් දේවල් වලට ඒගොල්ලෝ ඇලිලා යනවා. නොයේක් දේවල් වලට ඇලිලා යනවා. හිතේ සකස් වෙන්නා වූ එක එක උපක්ලේශ ධර්මයන් ඇලෙනවා. මේ සකස් වෙන්නා වූ හිත පංච උපාදානස්කන්ධයක් කියලා දකින්නේ නැහැ. සමහර වෙලාවල කියනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්න යනකොට මාව එකපාරට උඩ ගියා කියනවා. සමහර කෙනා මම භාවනා කරන්න යනකොට එකපාරට මාව පා වුණා කියලා. සමහර කෙනා මම භාවනා කරන්න යනකොට මගේ ශරීරය කැඩි කැඩි බිඳි බිඳි යනවා මම දැක්කා කියලා. එතකොට මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. දැන් සමාජයේ සමහර පින්වතුන් ඉන්නෝ එයා ඇවිල්ලා කියනවා මට ආලෝක සංඥාවක් මන් දැක්කා මන් දැන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා. එයා කියනවා මම මහා බ්‍රහ්මයා දැක්කා මන් දැන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා. එයා කියනවා මම බුදුරජාණන් වහන්සේ දැක්කා මන් සෝවාන් ඵලයට පත් වෙලා කියලා. එයා කියනවා මගේ ශරීරය කැඩි කැඩි බිඳි බිඳි යනවා දැක්කා මම සෝවාන් ඵලයට. එතකොට යම් කෙනෙක් කියනවා නම් මම භාවනාවේ ඉන්නකොට මගේ ශරීරය කැඩි කැඩි බිඳි බිඳි යනවා කියලා දැක්කා කියලා ඒ මොහොතේ ආ චිත්තානුපස්සනාව තුලවත් ඉඳලා නැහැ. එයා චිත්තානුපස්සනාව තුල හිටියා නම් එයාට ඒ කැඩි කැඩි බිඳි යනවා කියන දැක්ම පංච උපාදානස්කන්ධයක් විතරයි. එයා ඒ හිත අනිත්‍යයි කියලා දකින්න ඕනේ. දැක්කේ නැත්නම් එයා කැඩි කැඩි බිඳි බිඳි යනවා කියන අර සමත විදර්ශනාමය උපක්ලේශයට අහුවෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. එයා භාවනා කරද්දී එයාට සුන්දර බුදුරජාණන් වහන්සේගේ රූපයක් පෙනුනොත් ඒ සෝවාන් ඵලයට පත් වුණා නෙමෙයි. එයා ඒ බුදුරජාණන් වහන්සේගේ රූපය සතර සතිපට්ඨානට යොමු කළේ නැහැ. අන්න රූපයේ ආස්වාදයට බැඳිලා සමත විදර්ශනාමය උපක්ලේශයන් තුල බැහැගෙන නමුත් අනිත්‍ය වඩනවා. එයා සුන්දර දෙවියෙක් දැක්කොත් ඒ සුන්දර දෙවියා අනිත්‍යයි කියලා ඒ සුන්දර දෙවියාව සතර සතිපට්ඨානට යොමු කරන්නේ නැහැ. ඒ දෙවියා දැක්කා වූ හිත තුළින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්නේ නැහැ. එයා මොකද කරන්නේ? අර දෙවියාගේ ආස්වාදයට යට වෙලා අන්න සමත විදර්ශනාමය උපක්ලේශය සකස් කරගන්නවා. දැන් කෙනෙක් භාවනා කරද්දී යා පා වෙනවා යාට පේනවා. එයා පා වෙනවා දකිනවා නමුත් එයා පා වෙන්නේ නැහැ. පා වෙනවා කියලා සකස් උනේ අනිත්‍ය පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය මායя කියලා දැක්කේ නැහැ.